ද බදධි සම්පන්න පන්නත්න හැමම සූදානම් වෙලා ඉන්නේ අදත්න් අපේ ජයමග ධර්මදේශනාව සමග ඒ ආත්මික වෙලා අපේ ජීවිතය ජයගණ්ඩ කළ යුතු දේ නොකළ යුතු දේ මොකක්ද කියෙ විමසලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන සියලු දුක් නැති කරගන්නවා උතුම් නිවනිින් සැනසෙනවා කියෙන දිෂ්ඨානක් තමයි කවරුතුන් ධර්මස්ත්‍රවනය සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි. දාමත් හැම වෙලාවකම සාකච්ඡා කරන්නේ කතා කරන්නේ ජීවිතය ජයගන්්ඩ ක්‍රමවේ දෙයක් පිළිබඳව. ලෞකික ලෝකෝත්තර වසයෙන් ජීවිතය ජයගණ්ඩ නම් කොයි පැත්තකින් වනත් අපිට නිවැරදි සිතුවිලි උපදිින්ට ඕෑ. නිවැරදි සිතුවිලි උපදින්ඩ අපේ ජීවිතය හැම නිමේෂයකම ඉතාම සාර්ථක ඉතාම යහපත් තැනකට අපේ ජීවිතය අපි සකස්කරග්ඩ ඕන ඉතින් නිවැරදි එහෙම යහපත්ම තැනකට සකස් කර ගණ්ඩනං අපේ හිත නිවැදි කරගඩ් ඕන හැමදටම මූලික වෙන අපේ සිත නිවැරදි කරග්ඩ ඕන. අපේ සිත නිවැරදි කරගන්න ක්‍රමයක්ක ඕනෑ අපි දන්නවා කායික වසයෙන් අපි යම් කිසි රෝග පීඩා ත්වයකට පත් වෙලා තියෙනවනම් කායික වසයෙන් අප යම් කිසි රෝගපීඩා ත්වයකට පත් වෙලා තිෙන වනං අන්න ඒ රෝගී තත්වය අපි සමනය කරගඩ මුණවාහරි චර්යාත්මක රටාවක් සිද්ධ කරඩු බෙත් වෙලාවට බොන්ඩුවුන ත්‍රාවට බිහිත් බොන්ඩෝන. ඊට අමතරව තව ව්‍යයාම කරන නන් හෙම ව්‍යායාම හාර පාලනය අඩු කරන්න ුණුව මනවාහරි හිම තිෙනවා එතකොට දන්න අය අපට උපද දෙස්ති දෙන මේ වගේ අසනපයක් හදිර තියෙන මේ නැති කරග්ඩ නම් මෙන්න මේ වගේ ප්‍රතිකාරයක් කර්ඩ වන කියලා මානසිකවත් අපිට තියෙනවා වැරදි විදිහට සිද්ධ වෙන දේවල් වගේ එකක් තමයි අපට දුක් ඇතිවෙන දේවල් ඒ දුක් ඇතිවෙන දේවල් කියලා කියන්නේ වැරදීමක්නේ මොකද දුක්කලට කවුරක්වත් කැමති නෑන්නේ අපේ හිතේ දෝමනස්සයන් දුක් ඇතිවෙනට කවරුවක්වත් කැති නෑ. ඉති එහෙනම් ඒක අපි අකමැත්තෙන් අනිත් එක එක පීඩාකාරීන්නේ කායිකවත් දුකක් ඇතිවෙන වන මෙතන ප්‍රශ්නයක්න මානසිකව දුක් ඇතිවන එක පිීඩාකාරි දෙයක් ඒ කවුරත් කැමැති දෙයක් නෙ වෙයි ඒක එහෙමනම් හරි දෙයක් කරලා සිද්ධ වෙනයක් වඩ බෑ අතීතය හින්දා හරි අතිත කල්පනාව න්දරි අතවෙච්ච සිදධියක් හිද හරි අතීතවෙච්ච කුමක් හෝ හින්දා දුකක් ඇතිවෙනවානම් අපිට ඒ දුක් ඇතිවෙන්නේ අපේ චින්තනයේ තියෙන යම්කිසි වැරැද්දක් නිසා චිින්තන තිය යම්කි වැදක් හිද හෙමනම් අපි කරන්ඩ වන දුක් නැතිවෙනටෙනන චිතන සකස් කරන්න වෙනවා එහෙම සකස්ර නැතුව ඉතින් අපි දුක් නැතිවේ දුක් නැතිවවෙක හිටියට කවදක්ත් අපිට දුක් නැතිවෙන්නේම නැහැ දුක් නැතිවෙන්නේම නෑ ඉතින් ඒක හින්දා අපි හැමවෙලේම බලන්ඩෝ නෑ ඒ දුක් ඇතිවෙන්නේ නැති තත්වකට අපේ හිත පත්කරගන්නේ කොහොමද කියලා ක්‍රමයක්. ක්‍රමයක් නැතුව මාර්ගයක් නැතුව යමක් හදන්ඩ පුළුවන්කමක් නැති බව හොඳට තේරුම් ගණ්ඩුවල නිකංහරි කල්පනා කරාද කියලා මං අහන්නේ මේ දිනව අපි කතා කරන මාතෘකාවත් එක්කම නිකංහරි මම කල්පනා කරාද මගේ හිතේ දුක් නැති කරගන්න ක්‍රමයක් එහෙම තියෙනවා ඒක දැනට පාවිච්චි කරු අදහෙම ක්‍රමයක් තියෙන ඒක භාවිතා කරන්නබ පුහුණු කරන්න එබ දැනට එ පුහුණුවක් එහෙම කරනවා දන්න. එහෙම අදහසක්වත් තියෙනවත් දන්නේ. කියලා ආලබලන් ඕනේ අපේ හිතේ දුක් ඇතිවෙනකොට අපිේ නැතිකරගණ්ඩ කරන ක්‍රම වගේඇත්තියනවා. ඒ කරන ක්‍රමේ තමයි ඒ කරන ක්‍රමේ තමයි හැම වෙලේම බාහිර ලෝකය මට ඕන හැටියට හදනක බාහිර ලෝකය මට ඕන හැටියට හදනයක තමයි මගේ සිතේ තියන දුක් නැතිකරගණඩ බංකරන ක්‍රමේ එදකොට එහෙම කරලා දැන් හරි ගිහිල්ලද ට කියන්නේ ලහට ගෙම් බයකතු කරනවාගේ කියලා හරි අපි අමාරුවෙන් එක පත්තක් හදනවා අපි එතමක පවුලක් කියලා ඔන්න ලොකු දරුවාගේ මට හිතට පීදඩනය ඇතිවෙන ොහර තිබමං ොඩ මහන්සල එක හැදවා කෙතන්ඩු ඒ වනකොටොන්න දෙවිනිියක් නගේ මොකක්කරි ප්‍රශ්නය කලද දෙවනිියක් නග හැදවා ඒක නොට බාලමයාගේ ආය ප්‍රශ්නයක් ඇැවිල්ලා ඒකත් හැදවා ඒ ඉවර වෙන කොටට ඔන්න බාහිරෙන් බලයි් බිල් හරි වතු බිල් හරි ොහල් ඒ වගේ ප්‍රශ්නයක් ඇවෙල්ලා ඒ යර කනුවට මට කාරයයාලයෙන් ප්‍රශ්නයක් ඇවෙල්ලා ඔය ඔක්කෝ බාහිර ලෝකෙටි කොක්කෝම ඒ ඔක්කොමට චිත්ත පීඩාගෙන දෙනේව කියලා කියටට එහම පීඩිත දේවල් වගේයක් මට ඕහ නැහැටියට සකස් කරගන්න ම ඔය වගේ උඩම හන්සලා කරා කියැඩු ඒ රව්මේ ගිහිල්ල අන්තිමට ඉවර වෙනකොට අන්න පලවිනිෙක් කෙන අය එලි පැලගෙන් ප දරුවගේ ප්‍රශ්නය අය විල්ලා හරිද තැ හ කට කිය හට ගැ ිුතු කර ගේ කිය ලක කියන්නේ කුඩාකාගේ එකක නිරහක් කෙරක කියන්න එතකොට ගෙම්බුටිකක් ඉන්නවා ඇතින් එක්කෙන එක්කන අරධාන වකට හරි දානකොට දෙන්නේෙක් රංගින් අල්ල දානකොට ඇතුළයි නැක්කනෙක් දෙන්නේ තව කැනලා හිති එක්කෙනෙ කරන් දානකට තවක්කෙනන පැල්ලා තව එක් කනෙ බලට ඒ වගේ ඉවර කරන්ඩ පුුණ එකක් නෙවෙේ. ජීවිතයේ ප්‍රශ්නය ඒ වගේද නැද්ද නේද? ඒ මකද බාහිර ලෝකය මට ඕන විදියට හදලා කවදාක ජීවිතය ප්‍රශ්නය කර කරන්න බෑ මැරන්ඩ් ඔන්න මෙන්න කිය ප්‍රශ්නයක් තියාගෙනමයි මැරෙන් ඔන්න මතකතියා ගන්ඩ ඔය වැඩේ වෙනස් කරේ නැත්ත ඔය කරන ක්‍රමය වෙනස් කරේ නැත්තං මැරන්ඩ ඔන්න මෙන්න කියත් මොක හරි චිත්ත පීඩාවත්තියාගෙන මැරෙනවා අඩුවක්තියාගෙන මැරෙනවා අපි බලාපොරොත්තු වන පරිපූර්ණ ත්වය පින්නත් කව දක්කත් අපේ ජීවිතය ලබා ගඩ බෑ අපි බලාපොරොත්තුවන පරිපුූර්ණ තය අපි හැම පුද්ගලයක්ගම ඒවිතරන්නේ නොයෙකු තුවස්තු මේ ඔක්කොම එකතු වෙලා මේ ලෝකෙ මට හැම පැත්තකින්ම යහපත උදාවෙන දේවල් ටිකක් හම්බෙ කියලා මේ මගේ හිතේ අදහසක් තියනවා මගේ තේ අදහසක් තියන මේ වගේ එකක් හම්බේ කියලා හරි කවදහරි දවසක මට ඕන පාරිභෝගිකව මට ඕන පරිභෝජනය කරන්න අවශ්‍යය කරන සියලු වස්තුූ ටිකක් සහ ෙලාඟ ඉන්න පුද්ගලයෝ මං කියන විදිහයටටම කීකරුව හැම්ම පැත්තෙම සාර්ථක වෙලා සාන්තව ඉන්න හැම පැත්තකින්ම හොඳ වෙලා ඉන්න හැම දෙයක්ම ලැබිලා සුවසේ ඉන්ඩ පුලුවන් දවසක් ඒ කියලා හිතනවා. එ අරමුණුකට ැ යන්න කවරට එක්කනෙකාර ඉන්න අ දන්නන්නේ අරම ජයගත එක්නේ.ඔවු සමහර වෙලාට කොහ රි බදතික වට මොහරිර හදගත්ත යන මමාරුව හරි ර ද රි ති ර පන යක් න ට න කියලා යන් ික්මට න්ට කියර ග හරි අසනීප වනවා වෙනකෙනකට අසනීපයක්ා රරිිය දෙෙනවා නේද ඒවගේ ඥාතිෙක් මරණයට පත්වෙනවා ඇනෙකු ස්වාභයක වේෂණ වෙනවා මේ වනවත්තන්න පුලොන් බ එනි මට දත්මිටි කාල හදන්්ඩ පුළුවන් සීමාවක්තියනවා මේ ලෝකී මගේ වීර්වේෙන් මංමොකද කරන්නේ යට වැල්ලි මාලිාවක් හදනවාගේ වැඩක්ක හදන්ඩ පුුවන් ටිකයි හැබ හදනකරත් වැලිමහිද කඩාගෙන වැටනවා ඒ මදිවට අන්තිමට කරල්ල කාපු ගම ඔක්කොමහරයි නේද එ කෙටී කාලයක් ඇතුරොත මේ හදන වැලි මාලිගාව හද හද කැන අතතිම ටක්කමට දේලලාන අයාලතින් හදටු තින් හෙමක්වාම ජීතය ෙලා කියැන් එ මේ ජීවිතය සැනසීමක් නැද්දේ කිය කවදක්ව සතුටින් න්නවා කිය එකක් සිද්වෙේ නැද්ද. නවතියෙන මිනිසු කල්පනා කරන එක නුවවතියෙන මිනිස්සු මේ කල්පනා කරපුවාහම යාලා විසඳම් හොයනවා. ඒකයි රජවරු සිටුවරු මහාඇමතිවරු විතරක් නෙවෙයි. බොහෝ දේවල් ලැබිච්ච බොහෝ අය සමහර දේවල් ප්‍රතික්්ෂේප කරලා මේ බුද්ධශාසනයේ හැසිරෙන්ඩ බද්සාාසනය රැඳෙන්ඩ යම් කිසි වැඩපිළිලකට ස්තීරවසයෙන් යන්නේ ඔන්න ඔය විදිහ ගැටලු කාරි තත්ත්වය තේරුම් ගත්ත අය ඒය බලන්න අවරුදු විශ්සක් දැම් මට ගියාකො හරි ගියනෑ තිහක් ගියා ඒ හරිගියනෑ හත ලිහක්ග්‍යා ඒ හරි ගියනෑ නේද අපේ තාතා හැත්තෑවක් හිටියා අසුවා ෙටියා තාත තතිය පිඩාවේ ලෝකෙ හොයිනොකොට කවුරුක්වත් නෑ හෙම එම් මෙතන වෙන වැඩ පිළි වෙලක්තිේ නො එ වෙන මොකක් වත් නේ බාහිර ලෝකය හදලා සැනස ිය යුත්ත අභ්‍යන්තර සිත සකස් කරලා සැනසයි බාහිර ලෝකය හදලා සැනසීම න විය යුත්ත. අභ්‍යන්තර හිත හදලා සැනසීම කෙනෙ එකයි වෙන්ඩ ඕන දේ. ඉතින් ඒක තමයි අපි හැ හැම වෙලේෙන් බලන්ඩ ඕනේ ඔන්න ඕක. හරි එතකොට අපි හැම පැත්තකම් නිවැරදිව අපේ ජීවිත හදාගණ්ඩ හැම පැත්තකම් නිවැරදි ඉතා නිවැරදිව කරන්්ඩෝන දෙේ තමයි ඔය ඔකොටෝම් හේතුව මානසික වැතිෙන සියල දුක්කවලට හැතු මේ ලෝකයේ අපි තන්නහා සහගත බලාපොරොත්තු සැලසුම් තන්හාව මිශ්‍රතයි තන්හාාව කියලා කියන්නේ ඇසීමේ දැකීමේ විඳීමේ ැ හැණ නාසය දිවසරීරය මනස කියන ඉන්දියන් වඩින් කැමති 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 අරමුණ කැමති රූප කැමති සබ්ද කැමති ගන්ද කැමතිරස කැමතිස්පර්ෂ කමති ආදරය ආදී දම්මවට කියෙන දම්ම කියලා මෙන්න මේවාද නැවත 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 නවත ලබා ගැනීමේ තින අධික වුවමනාව ඒවත් නැතිවෙනකුට දුක් ඇැතිවෙන ස්වභාවය ඒවා අහින්ට කියලා කියන අනවීමේ ඒවැන ඒ ඇස්පයාාගෙනන්ට අංවාහගෙනින්ට කියලක් දධර්මය න. එහෙම නෙවෙයි ඒවා නිසා අපිට රත්ලි දැවිලි පිච්චි ඇති වෙන්නේ නැතිවෙන්න් ෝන අන්නන්නේ ඇතිවන ස්ොභාවට කියන ආශ්‍රව කියලා. ඉතින් ඒට හේතුව තන්හාාව මේ දීර්ණයෝල අපිතා කරන්නේ. මානසික දුකක් ඇතිවුනානම් කොතන හරි මගේ හිතේ තන්හාවයිකට හේතුවෙන අදහස එන්ඩෝනේ. එන විදිට හදන් ඩෝනෑ. හරිද ඉති ඒක හදාගන්න කොහොමද කියලා අපි ඊ දවස සාකච්චාකර කොහොමද. හොමද අපිඒ එක හදාගන්න කැනෙ මට දුක් කෙනකොට මට එන අදහස් ඔක්කොම මෙයාගේ වචන හින්දා මෙයාගේ ක්‍රියා හින්ද තමයි මේ දුකොක්කෝම කියලා තමයි මට අදහසක් එන්නේ. එතකොට ඒ අදහස නෙවෙයි එඩ ඕනේ මගේ ප්‍රිය වචන කෙරෙහිතියෙන තන්හා හිද දැන් කෙනෙක් පරසු වචන කිවනම් ං කිපවතාව දැන් කිව්වාක දේශන ලාාවට වැඩිපුරමකිව මකද එකකනට වැඩියම් හම්බෙන් පරසු වචනට හිතරි දෙන කෙන. පරුුව වචන කිවනන් ඒ පරුසවන නිසා අපිට ඇති වෙන තත්වය ගැන නෙවෙයි අපිට ඇතිවෙන්න්නඕන දහස පරුවචන හිද නෙවීමට තන්හා ඇති වනේ මොකක් හිද දන්හා ඇති වනේ ප්‍රියවචචන කෙරෙහි තියෙන තන්හාාව. ඒක හින්දයි දුක්කාවේ නතු දුක්කායි පරසවචන හිද නවේ මගිළඟ තියෙන තන්හාවෙෙන්ද. ඒ විදිහට හැම දෙයක්ම තමන්ග හිත පැත්තට හැරිලා ඒ පැත්තිෙන් තියන වැද නිවැදි කරගන්නක තමයි බුදුජාන්ේ දෙසන කර ධර්මයතු වැද්ද නිවැරදි කරන්ඩ තියෙන්නේ අපි හිතන විදිහේ වෙනස් කිරීම තු ඊ දවස අපි සාකච්ඡා කරා මේ මේ වැරද්ද නිවැරදි කරන්ඩ තියනද වැරද්ද නිවැරදි කරන් තිය ක්‍රමවේදය තමයි ක්‍රමවේදය තමයි මොකක්ද මේ කියන වැරද්ද නිවැරදි කරන් තිය ක්‍රමවේදය තමයි මේ කියන ධර්මතාවය අපේ හිත තුළින් පැන නගෙන විදියට හිත හදාගන්න එක. මොන ධර්මතාවයද එකට කියනවා ආයෂ්ටයික මාර්ගය කියලා. හරි ආර්ෂ්ටයක මාර්ගය කියලා කියන්නේ ඔය අංග අටම. අපි දන්නවන සම්මාධිට්ටිය සම්මා සංකප්, සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජී සම්මාවායාම සම්මාසති සම්මා සමාධි කියන අටම අපේ හිතෙන් ්‍ර්න එකති නැගිල එන විදිහට අපේ හිතා හදාගඩ වනේ හරිද ඔයා අටම මානසික හැගීම් වගේ හරි මානසික ඇත්ව හැකි සම්මාධිට්ියය කියන අප ්චිත ක්‍රමයා සම්මා සංකල්පයන සංකල්පනා වගේයා හරිද එකන්නේ කම්ම අව්‍යාපාද අවංසා සංකල්පනා සම්මා වාචා කියරකන්නේ යහ අයහපත් වචනවලින් වැලකීම කවු දෙ කරන්නේ ගේ හිතමට පණිවිඩක් දෙනවා ඇැවලීම පරිසු වචන කියන්නේ හිස්වචන කියන්නේ හරිද ඒක වැලකීමේ අදහස පානාතිපාතා වේර්මණයන්න සම්මාකම්මන්ත කියන ප්‍රාණගාතයෙන් වැලකීමේ චේතනාව එරගේ චේතනා උපදදිින්දුනු කොහෙද පොත්තොලද කියර දෙනේ යද නෑ කොහෙද අපේම සිතේ එතකොට පරුසවචචන කියනවා වෙනුවට පරිස වචන වලින් වැලකීමේ චේතනාවක් මගේ හිතේ උපදින් ුවන එතකොට අකුසල්වලින් අකුසල් කියලකෙන ලෝබ දේශමෝහොලින් ඇත්වීමේ වීර්යක් හැම්වෙලේ මගේ හිත උපදිින්ඩනේ වීර්ය තිබනානම් මේ වන්න අපි කියනවන මෙහම කතාවක් අම්මා හිටියානං මට මෙහෙම වෙන්නේ නෑ තාත් හිටියයනම් මට මෙහම වෙන්නේ නැ කරලි කියනවා යම කුුණ එහම කියනවා නේද වගේ වීරිය කියනෙ ගැන ැන අපි අට ගැනම පසුව වෙනම සාකච්ඡා කරම එක් දේශනාවක හරි එකකට එක ගාන හරි මං සාකච්ඡා කරන්නන් මොකද මේ වි ගොඩ කතා කල තිනෙන නිවන් මගේ විමසුම දේශනාමාලායි නමුත් අපි ජය මග ධර්ම දේශනාවල්ටත් අපේ ලෞක ජීතය දියුණු කරන්ඩ මෙවැනි ක්‍රමවේද පාච්චි කරන්න පුලුවන් කියන එක තේරුම් ගත් යුතු තියෙනවා මෙහෙමහනෝ යම් කැලිකස ගෙන ධාන තැනත් තිෙන මට මේ ුද කර්ඩ ඕනතර කට්ටි රක් නතුව කුණු ෙනදදාානාවදට මට මේක සුද්ද කරලා මෙතන පිරිසිුදු වැලි ොලින් පුරන්ඩ න තිර කෙහිතන්නඩු ඉක්මට මේ වැඩේ කරන්න මං මොකක් කාරි කරන්න් ඕන මං හතරගොල්ලකට මේ වැඩේ බාර දෙෙන්ඩ ඕන ක්‍රම හතරක් එකදිකට පියාත්ම කර්ඩඕන නැත්තං මට මේ භූමිය පිරිසිදු කළලා අතත්තර ගණඩ බෑ මොකක්ද ක්‍රම හතර එක කට්ි අදදාා න වේගෙන් තියෙනකුණු අයින් කරන්න ඒ අතර ර තව කට්ිය අද්දාා ඕන අුුණු දාන්නේ නැතිවඩ තවකට්ටිය අද්දාාන්ඩෝනෑ දාලා තියෙන වැලි අපි එගෙනල සුදු වැලදානවා නම් එදාලා තියෙන වැලි පරිසංකරන්න තවකටියයදදාා් න අලුති ගෙනත්දාන්ට මේ හතරගොල්ල තරගෙට වැඩ කරන්න ඕන මේ හරගොල් තරන්ගෙට වැඩකරත් කටි කාලයක් ඇතරවතු මේ භූමිය සුදු පාට වැලි වලින් පුරුවන් පුළලන් එහෙමනේද නැතව වෙන් ොද ාගගේටරහෙ වැි ෙන දනුට භාගට අහිතරම මෙහැ ු ෙනදා කටියා හරි වැඩේ න ඇැතුත් වැඩ යන්නේ දියුණුවක් වෙන්නේ නෑ නේද කුණු ගෙනදාන කට්ටිය නවත්තන කට්ටිය වැඩ ඇ තලුතෙන් කුණු හැබෙනවා නේද අර තියනකුණු තියන කටියය තියග නහිටියොත් අයිංකර නැත්තඒ වෙන්න න නද හැන එක පැදිලි අප හිතත් අන්නේ වගේ හිත හැම්ම වෙලයම් පිසිදු කරඩන හිතා හැම්වලේව පිරිසිුදු කරන්නේ අකුසලයෙන් හරිද එතකට අක්ුසල් කියන ලෝබදේශ මූහ ලෝබදේශ මොහෝවලට පිරිලා එන අපේ හිත හැම වෙලේම අකුසලයක් එනකොට ඒ අකුසලය අයින්කිරීමට හිතෙම එ බලවේගයක් හැදඩෝනය ඒ වගේම එක දැට තියනකුසල්යින් කරන්න දැන හැදිල තිය අකුසල් ෝග තිනවාන මේ වනැව ඉන්ඩ බෑගල අකුල් ෝගයක් දර තිනවා අන්න ඒක අයින් කරන්න අපිටයම් කිසි බලවේගයක් හැදින්ඩෝන ඒ වගේම ඒ තියන අකුසද නැති කුසල් හැදෙනවා අපිට අලුතේ එන ඒක නවත්තන බලවෙකයක්ක ඕන වගේම තියන කුසල් නැතිවෙනවා අපේ එ නැතිවට දෙන්න නැතුව නවත්ත ගණ්ඩ ඕන එ වගේ නැති කුසල් එකතු කරන්නලුන අප හිතට නේද. අර වැඩිපොලොව හදන වගේ කුණුදාන තැන තියන නරකදේවල් අයින්කරන අතරවාේ අුත්තේවා න්ට න්නව නත් ් තින හොඳ දේවල් වැිරන අතරවාරේ. අලුත් හොඳ දේව ඇතින් තියෙන හොඳ දේවල් රැකගන්න අතරවාරය අලුත් හොඳ දේව එකතුකන් මේ හතර ක්‍රියාත්මක වෙන වැඩ පිළිවල එඩනු කොහෙද ඒ හත ක්‍රියාත්මක කරන්නනු කොහෙන්ද අපේම හිත හරි ඕකටකින සතර සම්ය ප්‍රධාන වීරය කියලා හරි අපි නිකං ෝක හාන අත සම්යා ප්‍රධාන වීරණ ැතිකුල් ඇතිකර ගැනීම තියෙන කුසල් රක ගැනීම ඉතින් කියනවදේ දහම් පාසල් පොතේ ද තිියන ඉභාගටල් දියනවා හැබැ ලිවවට මේක දැනෙන ආකාරයක් තිනවා මේ වීරය තියන කෙනට ඒ වීරය දැන ආකාරයක්ත් තිනවා වීරය නැති කෙනට වීරය නෑ කියලත් දැනෙන්ටවනේ නේද එතකොට අතිතේමට මේ මෑත අතතය අකුසලකාවක් කියළතඩකු අකුසලේ ක්‍රාත්මක වුණා ක්‍රාත්ම කළම වැදදි වැඩක් කර තරා කියලා කාටරගැ තරාගක නැතික්කුසලයක් ඇතිවුණද නැද්ද . දෙම ගෙහෝ කියනට කාටරයි ගහ දෙැම්ම පසු ැවනවා. අර මංකි වනේද කලින් අම්ම හිටන මේක වෙන්නේන තාත් හිටියන මේ එකක වෙන්න නැන කියලට කියනවාන ඒගේ වීරිය වැඩලා තිබ්බනංගෝක වෙන්නේ නෑනේ අර තරායනකොටම නෑක යටට කරගඩෝනෑ කියලා වීරය වැඩිලා තිබුණා නං මේක වෙන්නේ නෑනේ. ය වෙඩල තිබුණනානම් මේව නෑනේ නේද අන්න එහෙම හිතන්ඩ පුළුවන් හැකියාවක් මගේ පැත්තෙන් ඇවිල්ල තියෙනවද මකි සන්තානයෙන් වීරය තිබනානම් මේකවන්න නෑනේ කියලා මට හිතෙන ගතියක් ඇවිල්ල තියෙනවාද මේ වෙනකං එක සැරයා නේද එහම ඇවිල්ල නැත්තං වීරය කියන්න සංකල්පය වීරය කියන දේ මම හඳුනගෙන නෑ මං හලතියෙන මගේ පැත්තෙන් හඳුනගෙන නෑ අන්න එතන තමයි අපි ධර්මයේ අපි ති ලොක්කු අඩු පාඩු තියන් තැනපෙන් නන්නේ පොඩි ධර්ම කරුණක් වීර කියලා කියන්න හැබැයි එක පොඩි වෙන්න නැහැ වතුර බිින්දුවක් කියැන්නේ පොඩි දෙයක් හැබැයි වතුර ින්දුව බින්දුු බින්දු එකතු වෙනකට දායකත්වයක් දරනවා සැඩ පහරක් වඩ ඔව නැද්ද දු ිදුද එක වෙලාම සැට පහරක් හැදන්නේ. එහෙනම් වීරය කියන්නේ එකතනකදි පුංචි සංකල්පයක් හැබැයි එවීරය වර්ධනය වෙලා වර්ධනයලා ඔය හතර පැත්තකින් මේ වීරය වර්ධනය වට ඕන. හතර පැත්තකින් මේ වීරය වර්ධනය වෙනවා කියන මොකක්ද. හතර පැත්තකින් මේ වීරය වර්ධනය වෙනවා කියලා කියන්නේ පැහැදිලිවම ඉතා පැහැදිලිවම අපට තේරෙන් ඕන හතර පැත්තකින් මේ වීර්ය වර්ධනයවා කියර කියන්නේ මහා වේගයින් මහා වේගයෙන් මේක මේ දිගින්දිකට 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 ඒ මංකිවන ක්‍රියාකාරකන් හතර තියෙන කුසල් නැති කරගණ්ඩ නැති අකුසල් එ දෙ එනකොට නවත්ත ග්ඩ තියන කුසල් වර්ධනය කර ග්ඩ තියෙන කුසල් නවත්ත ගණ්ඩ නැතිුසල් ඇති කර ගණඩ නිකම් මෙ අර හර හතරගොල්ල උන්තිය වැඩකන වගේ මගේ හිතම හැම වෙලේ වෙන දක ටිටඩ දෙ නෑ එර දෙන්නතු නවත් නවා අකුසල් එනකොටඒව නවත්තනවා ඒ වීර්ය වර්ධනය වෙච්ච කෙනගේ හැටි. අන්න එහෙම ක්‍රියාත්මක වෙන විදිහට හදන් ඩෝන. ඇත්තරම් කියන් බලන්ඩ පාසල් අනකාලෙ මේ මානසික ලක්ෂණයෝක මානසිකව පුහුණු කරන් ඕන දෙයක් ඔය වීරහකිල කියන්න.ඒ හදන් ඩෝන දෙ දැනගෙන හදන්්ඩෝන දෙයක්. වීර ැතිකට්ටේ මේ මගේ ළඟ නෑකිල ඒව හදන්් ෝන. වීරය හැදෙන්ට ක්‍රම කො හක්ති න මෙ මේහි කරන්නට එතිම මේ ඔක්කොම ක්‍රමවේද සහිතයි. ද එක්කයි මේ වැඩේ වෙන්නේ. එහම නැතුව වෙන්නේ නෑ. එතකොට මේ ක්‍රමවේද සහිතවතියන මේ වැඩපිළිවෙල මේ ක්‍රමවේද සහිතවතියන මේ වැඩපිළි වෙල අනිවාරයෙන්ම හරි අනිවාරයම අපි දැනගත්ත යුතුමයි මේ ක්‍රමවේදයක් ඇතුවනං වීරය හැදෙන්නේ ඒක කරේ නත්නම් වීර්රය කෙනෙක් හැදෙන්න්නේ අද මට තලනෑ වී නෑ මං මොකද කර්ඩ ඕන. මං තල වපුරන්්ඩෝඕනේ වී වපු ර්ඩ ඕනේ කව හරි මොකද වෙන්නේ. අස්සරන්නක් කම්බවෙලා. වපුරන්න්නට ඉටිය සම්බේද. අද මට වීරය මදි කියලා මන්දන්නවා නම්. හරි මං මොකද කර් ඕන. වීරය වැඩිවෙන විදිහයට වැඩපිළිවෙලා කර් ඕ නද වර වැඩිවෙන විදිහ වැඩ පිවෙලා මගේ පැත්ති සකස් කරගණ් ඕන තමයි වීර්ය වැඩි වෙන විදිහේ වැඩපිළි වෙලක් සකස්කර ගැනීම තමයි මගේ පැත්තෙන් මම තබාගත යුතු තත්ත්ය හ මගේ පැත්තෙෙන් මම ඉදිරියට ගත යුතු තත්ත්වය තමයි වීර්ය වැඩිවෙන වි වැඩපිළි වෙලක් සකස් කර ගැනීම එතකොට අන්න ඒක හදමින් ඕක තේරුම් ගැනමින් ඉන්න කෙනෙක් කියනවා මගේ අතින් මේ වැද වෙන්න නෑනේ වීරය තිබුණාන මගේ දරුව අති මේ වැද වෙන්නේ නෑනේ වීරය තිබුණානම් එයාගේ හි කවද කොත ඉහෙමහිතෙනොද දරුවකඇති වැරද්දක් වෙලා. අපි නිකං අතිතනට දරුවට වීර්රයමං හදර තිබන මොහරි කරලා හරිද. අපි මෙහමනන් කිය නො සල්ි හොල තිබනං හරි කියයනවා නද කාරරි ආරක් සවර්දාලතිබන හරි කියන හොමගේකි න නේද පන්තිදාල ගැන්වුවනම් හරිකි කියනවා. ඒේකෙවක් කියන හැවයි වීර්ය තිබනානං අපේ මගේ දරුවා. එයාගේ මානසිකත්වේ වීරය කෙන එක හඳරතිබ බලන් හෙවෙන්නන කියල අපිට හඳුනා ගැනීමක් නැත්තේ ඇයි අපේ පැත්තට අපිය එක හඳුනාගෙන නැතිහින්ද හරිද අපේ පැත්තටිියක හඳුනාගෙන නැතිහින්ද එක අපි හැම වෙලේ බලඩුන මොකක්ද තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන දේ හඳුනාගණ්ඩ මානසික ශක්තිය තමන්ගේ පැත්තෙෙන් ඇතිකර ගත යුතු මානසික ශක්තිය හඳුනාගණ්ඩ ඕනෑ හඳුනා ගැනීම තමයි හඳුනාගෙන සකස් කර ගණ්ඩ ඕන ඉතිං ඒක තමයිඔ චතුරාර් සත්‍යය ධර්මයත් එක් අප තේරුම් ගණඩ වු දෙ අපි චතුරාර් සතය ධර්ම චතුා සතය ධර්ම තුර සධර්ම කියකිෙන නමුත් හැබැයි ඒකට අවශ්‍ය කරන වැඩපිරිි වෙක් ඒ ධර්මය අවබෝධ කරගන්නවා කියනෙකට පිබඳ වැඩ පිරිිවෙලක් මොකද මේ ධර්මය කියකිලවකත් හොයන්නේනෑ හැම දෙක්ම සිද්ධ වඩ මේ ලෝකේ හේතු ඇතු කොච්ච ට නිදහසක් දෑනවද කියලා හිතන් ඔය චුට්ට ගැන අපට අදහසක්ෙන ඕනම් නේද හැම දෙයක්ම වෙන්න හේතු ඇතුව. එන මගේ පැත්තිෙන් වැරදක්වෙන න අනුන්ගේ පැත්තිෙන් රදක්ෙනඕන මගේ පැත්තෙන් මට පීඩයක්ෙන න අනුගේ පැත්තතිෙන් මට පීඩනයක් ෙන වාන මේ ඔක්කෝම හේතු ඇතුද නැද්ද. ඉතිගේ හේතු හොයන් අපි පෙළමෙන්්ඩෝනෑ හේතු හයන් පිළිෙන් න හැම්බෙේ ඕනම ේකට නිවැරදිම හේතු හැන් පිළමෙන්ඩුන තනියමෝක හොයා ගන් ෆිලන්කම නෑ? අට තනියම මේ හේතුහයාගන්නඩ පුළංකමක් නෑ එනම් මොකද කරන්නඩ ඕනෑ ඒකටයි බුදුරජාන් වහන්සේගේ ධර්මය ධර්මය හදාරණයට තේරෙනවා මේ ලෝකේ තියන හැම ප්‍රශ්නකටම මානසිකව එන්ඩ පුළුවන් හැම්ම ගැටලුවකටම හේතුව දෙශනාව තියෙනවා ධර්මය ගවශය කරනට හැම්බෙනවා මේන්න හේතු ටික ඒ වගේම ඒ හේතුවේ නැති කිරීමත් දේශනාව තියන ඒවගේම නැති කරන ක්‍රමේ දේශනාව තියෙන එතකොට ඒ නැති කරන ක්‍රමවේදය නැතිකිරීම නැතිකිරීමේ ක්‍රමය හේතුව සහ පලය කියන ඒවා හතර හොයාගන්න එක තමයි අපි ධර්ම දේශනාව සිද් ධර්මස්ත්‍රවණය කළ කරන්න එක දන්නේ නෑ අප ඒවා දන්න ඇතිවාහ ගන්නක තමයි ධර්ම ශ්‍රවණය කරළගන්නන කියල කරන්නේ ගෞරු ගැනද බං ගැන මගේ ක්‍රා කාරිත ගෙන මගේ ක්‍රියාකාරතවය තේරනකුට මකද වෙන්න එහ පැත්ත් ඒ ජතිව තමයි කෙන වැටහෙනවා අන්නේ එහෙම වැටහෙන්ඩ අවශ්‍ය කරන වැඩපිරියෝ ලක් තමයි අපි මේ සකස් කරගන්න ඇති මේක වේගවත්ව අප පැත්තෙන් සිද්ධ ඩුවුන ඉතාේගවත්ව සිද්ධ වඩුවෝන ඒ කොච්චර වේගවත්ව සිද් සිද්ධ වෙන්ඩ නං අපි කරුණුකාරණා දැනගෙන ඒ කරුණු කාරණා අපේ ජීවිතයට ලංකරගන්න නඒවා ගලප 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 බලගව ඒ ක්‍රියාවලට අ්ඩෝ. මොකක්ද මේ ගලප ගලප ක්‍රියාවලට අනම කියල කියන්නේ දේශනාවේ තියෙන කරුණු අපේ ජීවිතයත් එක්ක ගලපනු එක මගේ හිතේ ක්‍රාකාර්තයත්ක ගලපනවා කොහොම දෙක් කරන්නේ තරහාකිවහම තරහා කියන එක එන්ඩ හේතුවෙන්නේ මගේ පැත්තෙන් මෛත්‍රිය කියන සිතුවිල්ල ඉස්සලා එන්නේ නැතිහින්දා නේද එතකොට දැන් ඔය ීරය ගනම අපි කතා කරනවා නම් අපාය කියන එක අපි ඉදිරියේ සංසාර් ජීවිතයට තියෙනක් අපය කියනෙ එක. නේද. එතර සසර අපි අපාගත වෙලා උපදින්ට කැමතිද. දැන් අද අපි ගොඩාක් දුක්විඳන කෙනෙක් දැක්කහම. මනුස ජීතක බා්ඩු මනුස ජීවිතය හරියට බවබෝග සම්පත්නෑ අම් මතාත්තා හොඳනෑ සහෝදරය හොඳනෑ බාහිර පරිසරය හොඳනෑ. ගෙන ගන්ඩ අවස්ථාවක් නෑ හරිද යකි හැම දේම සහරයට වැලකිලාන දැල්ල තිනවද ඉදිරියට යන්ට තින මාර්ග ඔක්කොම අපූරට වැහෙනව සම්හරගටට සහරයට කොම ඉප දෙන්නේම දියුණුවෙන්ඩෝන ක්‍රම ගෙදටම හම් වෙලා උපදින්නේ නේද සහර ඉපදිලා ගෙවල් හදන්න්න වන සහර ගවල් දෙක් දෙක් එපදනවා උකද ගවල් දෙකක් උපදිවාගැන් එයට උරුමයි ඉප දෙෙන ළමයායට ල් දෙගතුන කරුමකද හොද හම්පකර අමික් තත් එක්ල ඉපදිල ලති අපි කියන පෙරපින් කියලා නේද ඒක හින්දා පෙරපින් කියලා කියන්නේ පෙරකර්ම කියලා කියන්නේ පෙර ක්‍රියාවන් කියෙන එක එදා ක්‍රියාවන් අදට හේතු වෙන වන අද හටට හේතු වෙනවා නේද එහෙනම් ඒ විදිහට අපි මේ සමහර අය මේක වරද්දගෙන ගොඩාක් පව් කරගන්න හරිද සමහරක වරදගෙන ගොඩාක් පව්කර ගන්නවා එහෙම ගොඩාක් පව්කර ගත්තා නං අතීතේදී මේක වරදගෙන ගොඩාක් පව්කර ගත්තා නම් එහනම් මකද කරන්න වෙන්නේ එයාට විදවන්ඩ ඒක දැනෙන අපිට හරකෙක් දකිනකොට කුකුලෙක් දකිනකොට නරියෙක් දකිනකොට බ්බෙක් දකිනකොට ඉතා දුක්විඳෙන කවුලු හරි දක්කහම හරිද මනස්සේ හරි අපි දැනෙන්ටනම අපි නික පව් කියලකි නික ඉන්න මේ කවුද මේ පෙර වැරදි ක්‍රියාවන් වල යෙදිච්ය පෙර සංසාරයේ හරි මේ ජීවිතය හරිදි වැරදි ක්‍රියාවන් වල යෙදිච්ච අයට අනිවාරයෙන්ම නද වැරදි ප්‍රතිපාලවලට නද ලක්වට සිද්දේන ඔන්න ඕක හොදඩ මෙහිකරුත් අපායේ කියනෙ එක දැ තිරි සජීත ය අප පාල ක්න තිසන් අපාය එක පේට තියෙනව කවර ැවක්නවේ ැන එක විද්‍යාත්මක නිර්ණය වේ ගෙදරන්න කූපියාගේ දම් කැරපොත්ගේ දම් හරි බලටකොය කුණුවාලා කාරනකොට කැරපොත්තකොට ොතුන්නේ නද ඒ ක්ටි කවුර නිර්මාණය කර ලද. මේ ලක කොහ රි දරගුත් නට එක සුද්ද කරන්න ක් වෙන ව පිදාලා වෙනම නැත මැසින් වගේ හදලද. රොබෝධ නේද ඔක්කොම පව්කරපු අයට මේ ලෝකයේ සවභාවධර්මය තුළින් ලැබිලා තියෙන එක්තරා. දඩුවුමක් එක පවකරණට සවභා ධර්මයතුවින් ලැබිලා තියෙන දඩුවමක් තමයි ඔය කියන වැඩ පිළිවෙලා නේද එතකොට ඒ ගැන අප හොඳට හිතුවොත් කාක් දකි්දී හරකෙක් දකි්දී හරිද අපිට නිකං හරි මතක් වෙලා තිනෝද මොටත් ඔය වගේ වඩුනුත් කියලා මටත් ඔය වගේ වඩවුනුත් කිය මතක් වෙ තියෙන ද එහිම නැත්තං මංගේ බය දැකලා නෑ කියන එක. ඒ බය හොඳටමට දැනු අනම් ම නිකං හනෝ. හොන්දට දැනෙනෝමට හරි ේතර පත්න තර පත්නත් මේ තත්තයට පත්වනත් කෙේ බයි දැනමට. ඒ බය දැන නම්මුොද කරඩුවු සංයේදීව ඒතත්තයට පත්ච්චාක දුක්ගෙනමිනහි කරඩනේ හරි කණ්ඩ වේලාක් නැතිවෙන ඉන්න සහර පුංචි දරුව ඉන්නවා මේ අය දන්නවා කඩිකාලා මැරනවා? නද ඉපතිච්ච ගමන් ඔය කොහැර දාලයනවා සහර යන්න පුංචි දරුවග දාලායනවා යන්ට අන්තිමට ේලාගේ න්න කූබිකාඩි කාලා මැල්ලෑයන්නේ කොහොමද කියල හිතඩු එි පොඩිියක්නකට කොච්ච සලනවාද අරුවගේ ඉරණමකට භාජනෙන් පෙර කරපු කර්මය අනිඉති ඒවා ඒවා දැක්කම අයෝ වෙලා තියෙන වැඩේ කියලා අත්කුල් කැඩිලා ඉන්නවා දැක්කාම හරිීර දුක්ින්දිෙනවා දැක්කම අසනීප වෙලා ඉන්නවා දැක්කහම වෙලා තියන දේගෙලා අපිට හිත්තෙන මුේ හිතිවිල්ලත් එක්ක ඇයිමට හිතෙන් නැත්තේ මටත් මේක වඩ පුළුවන් කියලා. හරි ඒ වගේ විපාක ගැන හොඳට කෙනෙකුට හිතෙනවා නං ඒ හිතෙන හේතුව එහම හිතෙනවා නං ඒ දැනෙනවනං තදට හරි තදට දැනටඩම් ඒ ගැනමොද කරන්නට හොට හිතන්ඩවන තරහා කියන හැඟීම වැඩිවෙන්ඩ නං වැඩිවෙන්නේ අපි තරහ මෙෙනකරු. නද ග තරහි නවතනවත නැතනත මෙහිකරොත් තරකෙන හැගීම වැඩි වෙනවා. ඊරිසියාව මෙකරොත් ඉරිසියාව කියෙන හැගීම වැඩි වෙනවා මත්‍රරත් මෛත්‍රයගෙන හැඟීම වැඩිවෙනවා. ඕනම දෙයක් ක්‍රියාත්ම කන්නේ ඒ ගැන තියෙන හැඟීම අනුව. එතකොට යම්කිසි කෙනෙක් මෙනෙහිකරොත් එහම යම් කිසි කෙනෙක් මෙනෙහිකරොත් එහෙම මේ වැරදි විදිහට වැරදි පැත්තර තියෙන හැඟිම වැඩිගෙනවා යම් කිසි කෙනෙක් මෙහිකරොත් එහෙම අපායි බය ගැන අප එතකොට සත්තු විදින දු ගැන මිනිස්සු විදින දුක් ගැන හොතර මෙනිහිකරත් මෙහිකරොත් මෙකරොත් අන්න මටත් ඒවා වඩ පුළුවන් කියලත් මෙහිකරොත් කර්මය ගැත් මෙහිකරොත් එයාට වැරද්දක් කරන්න ගාම අම්ෝ මේකට මෙන්න මේ වගේ දනුවමක් හම්බේ කියලා බය ආවොත් ංගේ බය හේතු කොටගෙන අකුසලේ යට යනවද නැත්ද න තියන කුසල් යට අන්ට හේතුවක් වෙනනොද නැදද නැති කුසල් ඇතික කරගඩ හේතුවක් නොද නැද කොමරි ම මේක අතම ද්ඩෝ නෑ කිය කුසල් වවාදධනය කනවා තියන කුසල්ම මට දැටරම මෙ ිට පුලන් මේවන පිරිහෝගෙන බෑමම් මේ දිරම් රිස ඩුනය කියලා යෙන කුසල් රැකගණ්ඩත් නැති කුසල් වැඩි වඩත් න ඇතිකරගන්නත් තිය අකුසල් නැතිකර ගණ්ඩත් නැති අකුසල් එනකොට එට දෙනක නවත්ත ගණ්ඩත් හිත ක්‍රියාත්මක වෙනවද නැද්ද අර අපය ගැන මෙිහි කළ තිීම. දුදගන මෙිනිහි කරලා තිබ. එතටම පත්තෙන්ට පුුව පත්තෙන්ට පුුවන් කියල ිහි කලා තිබො අන්න මේකයින් ගැලවෙන්ඩ අපේ හිත ඔය හතර පැත්තකින් ක්‍රියාත්මක භාවයට යනවද නැද්ද. හතර පැත්තකින් ක්‍රියාත්මක භාවයට යනවා. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි දැනගණ්ඩෝන තේරුම් ග්ඩෝනදේ හරිද අපේ පැත්තිෙන් අප දැ ග්ඩඕන තේරු ගණඩෝනදේ න්න ඕක ඒක තමයි කාරණාව ඒ අදාළ මෙිනිහි කිරීම් කරොත් අදාලා සිතුල්ලපදිනවා මේදේකරොත් මේ දේ වෙනවා තල වැැපුරුවත් තල අස්සන්නක් ලැබෙන වී වැැපුරුවොත් වී අස්සන්න ලැබෙන එහමැතුව නිකං හිටියට වෙන්න එන වීරියෝපදවා ගණඩනං ඒ වීරය ඉපදිලා තිබුණෝත් මට ප්‍රශ්න ගොඩාක් අයි වෙන ප්‍රශ්න ගඩාකයිගෙනවා වීරය කෙනනකි හිතේ උපදවා ගණ්ඩ ඕන දෙයක් අපය බය ගැනම මෙනි කිරීම පලවිනිකාරනවයෙකො හැ පලවිනිිකාන්නම අපිය ගැන කතා කල තින ගොඩ ඒක ප්‍රායෝගික අත්දකට කාලයක් තිස්සේ අපය ගැන මෙිනිහි කරනකොට මෙනි කරා නං ඒ වෙනහි කරන කාලය තුළ මගේ ඇති වැරදි වෙන අඩුයි එක දිකට මම අපය ගැන මෙිනිහි කිරීම ක්‍රියාත්මක වෙනවාන්න මගේ අතින් වැරදි වෙනවා අඩුයි අප ගන ිහිරන කාලේ අඩදුවෙනකොට යයිසරයක් වැරදි කෙනවා හැගිීම අඩුවෙන් හිදන ඔන ැමට කෙන ගෙනවා තරහ මිහි කනුමට තරහ ද වෙනවා හැබයි කෙනෙ ගෙනවා තරහැ මනිිරන අදුවකොට තහා කියන එක න තරහ මිහි කරන අඩුන තරහා අඩුවන. මෛත්‍රයෙන් මිනි කරනුකට තරහා අඩුවෙන. මෛත්‍රය මිහි කරන්න නැතිවඉන්නකොට තරහා වැඩුවෙන ආයසරයක් ඉති ඕ අන්ෙම අදාකිඩ පුළුවන් අපිට ඒහින්ද මේ අවශ්‍ය කරන සිතුවිලි උපදවාගණ්ඩ අපි ඒවා උපදවාගන්න ආකාරය දැනගණ්ඩ වන අන්න අවශ්‍ය කරන සිතුවිලි උපදවාගන්න ආකාරය තමයි ආර්ෂ්නක් මාර්ගය තියෙන්නේ කය ගැන නිවැරදිව දැනගණ්ඩනං කායානු පස්සනාව වඩ්ඩන එකකට අපේ කයේ සැෑ ත්වය ගන අපට දැනගඩ පුළුවන් සිත ගැන නිවැරදි දැනගණඩනම් චිත්තනු පස්සනාව වඩඩ වනය සිතේ උපදි සිතුවිල ගැන හරිද ඇත්තරමේ තුවී කොහොම දුපදිින්න්නේ ඒ උපදදින්නට හේතුවෙන්න්න මනුවද ඒවා ැති කරන්නි මනුවාද ඒක ක්‍රියාකාරරිත්තය මොකක් ඒක ඒ තියන ලක්සණ ොුණුවද ඒවා දැන හැටිුොහොමද ඒ ඔක්කෝම් දැනගණඩ නම් නොද කරන්න ඕන දම්වන පසනාව වැඩන් ඩෝන දම්වනු පස්සන ැ හොයන්ඩෝන. හරිද එකට ඒවා ගැන හොන කට්ටියට මේවාගේ අඩු වැඩිවී මෙවා වැඩ කරන්න කොහොමද මේවා වෙන්නේ කොමදේ ඔක්කෝම දැනගණඩ පුළන්කම තීරවා හරි ති ඒ දැනගත යුතුද නැද්ද ඒවා දැනගත යුතුයි හරිද ඒවා දැනගැනීමෙන් තමයි අපිට ඔය අවශ්‍ය කරන දේවල්ටික සකස් වෙන්නේ එතකොට ඒ දම් අනු පස්සනාවවැඩන්ඩුන් එතකොට කායනු පස්සන වේදනානු පස්සනා වේදනාව ගැන දැනගණඩවඋන්නම් මේ සරීරේීතිය ොවේ ඔය කාරණා හතර කාය වේදනා චිත්ත දම්ම කියලා හි ඒව ගැන දැනගන්න කො ඇත තත්ව අන්න ඒවගෙන තියෙන තාවත් අපිට අයින් වෙලා යනවා ැ අප තන්නහා ඉපදිලා තියෙන තින් ඒක තමයි බුදුජන් වහන්සේගේ ධර්මය තුළ තියන්නේ මේ ඇත්ත දැනගණ්ඩ අපේ අපි ගැන අපේ සත්‍ය තත්ත්ය තමන්ගේ ජීවිතයේ සැබෑස්ුරූපය දැනගන්ඩ අපි ගැනම ගවේෂනය කරන්න ඕන මග පෙන්න්නේීමක් තමයි ධර්මය තියන එතකොට හරි වැඩක් වෙන්න අපි අප ගැ දැනගන්න කොට මැලිකම කියලා කියන්නේ මගේ හිත යපතින ාද නැද ලෞකික ජීතය දියුණු කරගන්්ඩ කම්මලිකම නැතිවෙන්ඩවනුද නැදද කම්ෙිකම ැති කිරීම කියනගත්ත නම් මගේ පැත්තයෙන් හේතු නැති කරලා කර්ඩ න කද නැද එයන කම්ලිකම නැතිවුණනකම ජවිතය දියුණුවාද නැද නේද කම්මලිකම නැති වෙච්චකමන් ජීවිතය දියුණුවට පත්වනවා එතකොට ඒ දියුණුවට පත්වෙන තත්ත්වය තමයි අප පැත්තෙන් අප සිද් කළයුතු තියෙන්නේ හරිද දියුණටත්වනෙන තත්වය තමයි අප පැත්තෙන් අප සිදධ කළයුතු යෙන්නේ ඉතින් ඒකට අවශ්‍ය කරන මෙිනිහි කිරීම් ටික අපි කරඩඕන ඒමිනිහි කිරීම් ටික තමයි ධර්මය තුළ අපිට භාවනාආධවශයෙන් තියෙනවාං කියන්නේ මේ ගවේශණය කරන්න ගොඩාක් දෙවල් හම්බේ ැ අපි පහුගිය ටිකේ තන්හාාව සහ අර්ෂ්ටයක මාර්ගය කොහොමද අපේ මනසට ගුණු කරගන්න කියෙන එක ගැන කතාකරක් තැන්ද වවස්තුනා කතර කප්ිය පිබඳ සාකච්ඡා කර එතකොට ඒක කතා කරපුහම අපිට තේරෙන්ඩ ඕනේ ඒක කොයි විදිහටද අපි සංවර්ධනය කරගන්නන්නේ ඒතෙන්ට මගේ හිත ගන්නේ කොහොමද කියලා තේරෙන්ඩ ඕන හරිද එතන්ට මගේ හිත ගන්නේ කොහොමද කියලා මට හොඳට තේරෙන්ඩ ඕන තින් අන්න එහෙම තමයි අපි ජීවිතයේ හොතටම ගොඩනගා ගණ්ඩ ඕන කොහොම හරි කරලා මානසික තත්ත්වය නිවැරදි සිතුවිලි එනවිදියට හදාගත්ති නැත්තං වැරදි සිතුවිලි පෝෂණ වෙන ඒක ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර වසයෙන් අපි දියුණ කරට බාපොත්තු වෙන හැමදඒකදම අපිට බාධාවක් බවට පත්වන දැම්බලන්ටු ෝකෙමති නව එකකාරණාව ගම චත්ත සමාධිය කියන එක හෙව්වද කියලමංහනු මොකක්ද මේේ චිත්ත සමාදිය ගොඩා කට්ටට අගෝචර ධර්මයක් වගේ ඒනිකා හරිද සුට ව්හම එක පාටම භාවනාවක් ක වටම හම්ම දැම නම් ැවගෙනම හිතන්නවදමක්වත් ැ න. ලෞකික දියුණුවකට යන කෙනෙකුට පවා එක දිකට එක අරමුණකට වැඩ කරන්න පුුවන් හයි අත්තියෙන්ට නුද නැද. මොහරි වැඩක් කරගෙන යනකොට එකකදේවල්ුවට හිත විසිරිලා ගිහාම කොච්චර කාලයක් නස්තිීනවද. මහනු මේ අයගින් වැඩක් කරන්ඩ ගිහාම එක අරමුණෙන් එකදිකට වැඩකරන්න පුුවන්ද එක අරමුණෙන් එකදිකට වැඩකරන්නට බැරියට වැඩක් කරන්නට යන කාලය වැඩක් කරන්න යන කාලය අඩුද වැඩිද ලොකු කාලයක් ඕල නේද අනිත් එක ඒ වැඩේට අවධානය එක දිකට යොමු කරන්න බැරිහින්දා ඒ ගත කරන කාලය තුළ අර වැඩේ ඉසර හටියන්නේ ලොකු කාලයක් යනවවෙතරක් නිෙවෙයි දිගට අමුණු කරන්නට පුළුවන්න්න වැඩේ ගොඩා ක්මට ඉස්සහට යනවා. එතකොට චිත්ත සමාධය වර්ධනය කරන කියලාක යනනි ඒ ආග්‍රතාවයක් වර්ධනය කරනවා කියන එක. පුහුණු කරනවා. බයිසිකලය පැදගෙන පුරදු කරොත් තමයි සතුරු අන් පුළුව. තද බයිසිකල වැදග න් පුරදු කරපක ට වේගේයන්ට පුළුව. පුරදු කරපපු ැතික නොමදක රන්ඩුව. තල්ලු කරගෙන් තුනු පුළති බයිිකල තන යම් ැකට අන්ඩෝ න්නං. කරගෙනයනගෙනට යන්න පුලවා හැබැ ලොගු කාලයක්යන තමන් ළඟතියන උපකාරණයෙන් ප්‍රයෝජනගණඩ දන්නනෑ. නේද ලඟතියන උපර බයිසිිලෙත්තින මත්තින්නවා හැබැ ඒ සමුතු්‍රයතු අරයියන් බැයිනං ඒක නැගලා පැදගෙනන් බැරිනම් තල්ලු කරන්තම යන්ඩවෙන්න. හංගාකට්ටිය මන්ගේ හිත කියලා කියන මේ වාහනය තල්ලු කර යන්න. . අතර කීපදන නවා චිත්ත සමමාධී වර්ධයරන සමතුතෘිත බාව එක අරුණක් එක්ක දිකට අනිත් පැත්තර දහ පැතරතු ඇත පෙල්ල ඉරරන හයිද ඒ පුෘරතු කරපු කට්ටිය මොකක්හර වැඩක් කරන්නම මේක් දිකටේ වැඩේ කරලා ට පසනිනග වේගෙන් වැඩි කරන සහරකට්ටිය දැකරති නවා අපි හිතාගන්නත් බෑ මච්‍රර වැඩකොඩක් කරලා ජීවිත කාලක නේද සහරකට්ටියේ වැඩක් කරන්න හදනකොට සහරකට්ටියඒ වැඩේ කරලා ඉවරයි න සහරකට්ේ වැඩක් කරන්න හදනකොට වත්කටයක්කේ වැඩේ සිද්ධ කරලා ඉවර කරලා තියන්නේ ඉති ඒක හින්දා අපි හැම වෙලාවකව බලන්ඩ ඕනෑ අපි යම් දෙයක් කරනකොට හරියටම අඩුපාඩු සහිතවද කරන්න කියලා බුදුරජාණන් වහන්සගේ ධර්මය තුළින් අපේ සිත් සකස් කරගත්තො මේ තරගයේ ඉහල තැනකටේ අටපුලන් ඇයි අපි මේ ලවක ජීවිතය තරගයක්නේ ම මේ තරංගේ ජයගන් කතා කරනවානේ යම් ප්‍රමාණක ට ලෝකිකත්තය දියුණු ටුනද නැත අපි මයිහරි නේද. එක්ක පැවිදි ්ඩෝ නෑ. එක්කෝ ජීවිතය පැදිවනත් පැදි ජීවිත දියුණු ෙන්ඩුවන. ති මොන දෙයක් දියුණු කරණන්නඩත් මූලික වෙන්නේ සිත. එතකොට ඒ හිත ප්‍රබල කරගත් නැත්තං අර ඒ ආග්‍ර භාගයෙන් යන්ඩ පුලන්කම අප අම්ම හිටියනම් මට මේ ප්‍රශ් නෑනේ අප තාත්තා හිටියන්න මට මේ ප්‍රශ්න නෑන කර කියනවා වගේ දවසක කිය කියයි, අප රාදි මට මීට කලින් මේ සමාධය කෙනෙක් ම දැනගෙන හිටියා නම් මට මිටඩිය ගුඩාක් වැඩ කරගඩ තිබුණ මගේ කාල ගොඩා කිෙතුරු කරගන්න තිබ මට කාර්යක්ක්ෂිම වැඩ කරගන්න පුලන්කම තිබුණා මේ සමාධයගෙනක දැනගෙන හිටියා නම් නේද එතකොට මීට කලින් මම මේ වීරය කියනදේ දැනගෙන හිටියානම් වීරය කිය එක හදාගන්න විදි දැනගෙන හිටියා නං මට මීට වැඩිය වැඩ ොඩක් කරගන්න තිබන අපරාධ කියලා දැනේ ඒ අඳුන ගත්ත දවසට හරි මේ තැනැත්තා මට මීට කලින් හම්බුනා නං මට ගොඩාක් දෙවල් කරගන්න තිබ කියල අපි කියන නදමයා මීට කල හම්බු න මට ගොඩක් දෙවල් කරගන්න තිබ කියලා කියෙන මේ දැනුමට තිබුණ නංකිල කියෙන එනම් බුද්ධෝත් පාද කාලයක් කියලාකන් ඒ වගේ ලොකු දැනුවක් ලබාගන්නඩ පුළන් කාලයා අපිට අපි නිවැරදි කරගණඩ පුලන් කාලය අපි ඔක්කම තීරණ ගණඩ හදන්නේ කාට සාපේක්ෂවද මන්ට මට දැන දේ ගැන නේද. අපි හැම්වෙලේම හැදෙන්ඩෝනෑ ඒවිදිට න වීරියගෙන ටයිට වැඩිය බුදුජාණ වහන්ස දේශ කරල තිය ොකක්ත්තික හො ලන්ඩුන. ඉවසීම කිය එක ගැන බදුහාමුදුරු. සමාධිය කියනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මොකක්ද. ඒ ධර්මයට අනුව මම් ප්‍රමාණ වද කර හොල බරන්ඩෝන්. එහමකරොත් අපිට අපේ ජීත හදාගන්න පුළුවන්. නේද එහම නැති වුණොත් මේ ස්ොභාව ධර්මයේ තියන ග්‍රහණයට ලක්වෙලා ආවික් වේක් මීෙක් ඉබ්බෙක් කුකුලෙක් නරියෙක් වෙලා උපදී. කාට කියන්නට දිටි පස්සේ. ඉරි පස කියන්ට කෙනෙක් නෑ ඒකන්ද හැම්ම වෙලේම අපි බලන්ඩුවෝන තමන්ගේ වීරය ගැන තමන්ගේ සමාධය ගෙන ආර්ේෂ්ඨායක මාර්ගය තින අංග ගැන එක ලෞකික ලෝකෝත්‍ර ජයග්‍රහණවලට විශාල් හේතුවක් වෙනවා. ඉතින් මේ දේවල් දැනගෙන කටයුතු කරන අයට කියනවා උපාසකය වෝ කියලා හරිද. වෙනත් පහිටක් සරනක් නෑ කියලා තේරුම් අරගෙන කටයුතු කරනට කියෙන ඒන්නේ වෙන කොයි පැත්තිෙන් ගියත් මට ස්තීර සැසීමට එට බෑ කියලා දැනගත්ත අයට කියනවා ඒ කටය තේරුම් ගන්නවා මොකක්ද මට ධර්මය සරණෑරෙන්ට වෙන ක්‍රමයක් නෑ කියලා අන්නේ අයට කියන උපාසකය කියලා එතකට ඒ උපාසක ඇත්තං කොටස් දෙහකට බෙදෙනවා එකක් තමයි උපාසක හරත්න යන් කියනෙ අනිතිකත උපාසක යන් උපාසක වේසයහි ගෙන නමුත්දී පසකත්යා නැතියි ඒ ගැන අපි හේට දවසේ කතා කරන්නට තියාගෙන රි අපි බලමු උපාසක චන්්ඩාලයාගේ ස්වභාවය මොකක්ද උපාසක රත්නේ ස්වභාවය මොකක්ද උපාසක කියන වචනට සාධනයයක් කිෂ්ක කරන්නටනෙන උපාසක කියල කියන අත්දකු ගෙනන කකුල්දකුලගෙන එහම ඔහේ නැවතිලා එක තැනකට වෙලා ඉන්න කෙනෙ නෙවේ වැඩ කරන්න ඇතිගෙන ලොකු පෞෂයකින් ලොකු හැඟීමකින් ඉදිරියට යන කෙනෙක් තමයි උපාසකෙක් කියල කියන් ඉතිං ඒක හින්දා අපි හැම වෙලාවක බලඩඕන අප බද්ධර්මයටටන ලොකු පවර්ෂයකින් කටතු කරන්න කෙනෙක් බාත් පත්තින්ංගේගේ ඒ විදිර කටුතු කරන්න පුළුවන් ශක්තිය ධෛර වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා ක අපි හැම දෙනාවන ප්‍රාර්ථනා කරනවා විසේසයෙන් දවස නිවසේ දම් ධර්ම ස්්‍රණනය කරපු ඒ පින්වන්ත පිරිසට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අශ්‍යය කරන කල්්‍ය අනමිත්‍ර දායකත්වය ලබපු ඒ පින්වන්ත පිරිස තමයි අදදවසේ මේ ජයමගරූප අයනයේ නාලිකාවට මැදිරියට ඇවිල්ලා. අද දවසේ ධර්ම දේශනා සඳහා දායකත්වය දරන්න ඉතින් ඒයගේ පින්වන්ත දායකත්වය නිසාවෙන් නිවසේයේ දම් මේ පිරිස ධර්මය සවනය කළ තමග ජීවිතයටය මක් එකතු කරගන්න කොට. ඒ ජවිතයට ගුණගරුක දේවල් එකතු කරගන්න වාරයක් වාරයක් ගානේ තමන්ගේ ජීවිතය සකස් වෙනවා සංසාරික ජීවිතයේ තියන විනාසකාරී ස්වභාවයන් නැතිවෙනවා. ඉතිං අපි තුළ ජනිත වෙන මහාපුුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු ඒ අනුමෝදන් කරමු මේ දායකත්වෙලා බාධන පින්වන්ත පිරිසට උතුම් චතුරාර්ත්‍ය ධර්මයාව බෝධය සඳහාම හේතු වඒවා ඒ අයට සසර වසනාතාකල් පාපමිත්‍රයන්ගේ ආශ්‍රයක් ඇති නොවඒවා යන ්‍රස්්‍රය ලබවා අසසාන වසෙන් තුම් නිියවනිින් සැසැට හේතුවේවා කියලාබ පාර්ථනා කරමු ති අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ රත්මලාන පිරිවෙන පාරේ අංක තිස් දෙකින් බී දරණ ලිපිනේ පදිංචි බදුුනාද සිල්වා මහත්නඥයක් කිරයි සඳහන් කරලා තියෙන්නේ වසර එක මාරකට පෙර පරලෝස පත් වූ මගේ බිරිඳ වන සැබ්ඩරිිනාද අල්විස් මහත්මයට හා ආතර් ටිවදර්ද අල්විස් හා උදුලාවතිීද අල්විස්්‍යන දෙමවපියන්ට පුුණ්‍යන්මෝදනා කිරීම වගේම ඉක්මන් බවකදී නිර්වාණවබෝධය සඳහ මේ පින හේතුවේවා කියෙන ප්‍රාර්ථනාවන් තමයි අදවසි දායකත්වය දරන්නේ වගේම ඇලක්ව සිලවැසිලු දෙනාට තුම් ධර්මාවබෝධය ලබේවා කියෙන අරමුණත් ඇතිකරගෙන දායකත්වය ධර්න්න මේ පින්වට අය වෙනුවෙන් අපි ප්‍රාථන කරම පින්න්නේ සජුවත්වවාය කර හැදිනාටම දුක් නිරෝගී රජීනල බේවා මි පරලොගයත්තන් මේය වෙනුව මේ පරලොගී අත්තන්ට මේ පින් අනමෝදන්න ඒවා. හැමෝටම තුම් නිවනිින් සැසෙන්ට මේ පින් හේතුේවා. හැමෝටම විශේසය මේ දායකත්වය දරපු බඳුනාද සිල්වා මහත්ම ඇතුළුේ පිරිසට උතුම් චතුරාර් සත ධර්ම බෝධය සඳහාම මේ පින් හේතුේවා කිය ප්‍රාර්ථනා කර හැම දෙනාටම තෙරුවන්සරණයි.